தாக்ஷன் இப்படி வந்து சொன்னதில் ஹேமோட்டு சுபதவசக்கில் பிரார்த்தனை கண்ணோ கலமி எக்கத்துவில் டெக்னிக்கல் டேட் யூடியூப் சேனல் எக்கத் சப்பை அது மீ வீடியோ கிம் மங்களாட் அரங்கினி இதாம் இக் முனின் கேட்டி கார்ல சீமா துல் 1000 சப்ஸ்கிரைப் கம்ப்ளீட் கரகன் ஆகாரியாய் ඒ වගේම දස්විස්ස මේ ලැබුව අවදි දස්විසියක වර්තන්නවා දිනෙන් දින අලුත් channel නිර්මාණය වෙනවා මේකේ තියෙන තරගකාරීත්වය වැඩි මේ තරගකාරීත්වයත් එක්ක කොහොමද ඔයාලගේ channel එක ඉතම ඉක්මනින් වර්ධනය කරගන්නේ ඔයා අලුත් සමාජිකයෙක් නම් කොහොමද ඉතම ඉක්මනින් subscriber 1000 complete කරගන්නේ මේ target එක ඉලක්කය කොහොමද සපුර ගන්න කියලා තමයි මම වීඩියෝ පුරාටම කතා කරන්නේ එක දිගටම රැඳින්න ඒ වගේම දැනටමත් අලුත් සමාජයකට මගේ channel එකට subscribe කරන්න ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න මම අලුතින් වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාගේ ළඟට ගෙන්න ගන්න YouTube සම්බන්ධව අලුත් දේවල් දැනගන්න ඒ වගේම ඔයාලගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා අපි वीडियो रे मगी हिल लगा लो मुकात्मे कुहों मध में देख कराने इतामक केटी कालसी माँ तुला सब्सक्राइबर कंप्लीट करेगा ना दा मूल काले दी वाला गोटा कुला वटा वीडियो एक अपलोड करला पब्लिक कराट पासे वाला व्यूज से ना ये वाके में वीडियो एकड़ सब्सक्राइबर्स से ना ये वाके में वाला की वीडियो एकड़ रैंक पेन्ना पुलवा वायरल याना पुलवा ये वाके नमूत धन तीन में कंपटीशन ने कत्ते गुड़ाक पे लावट यूट्यूब एसईओ के ला संकल्प सर्च इंडियन ऑप्टिमाइजेशंस කියන සංකල්පේ ක්‍රියාත්මක වෙන්නේ ඔයාලගේ වීඩියෝ එකේ ඔඩියන් රිටෙන්ෂන් එක මත. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි උදාහරණයක් ලෙස ඔයාලා වීඩියෝයක් නිර්මාණය කරලා පබ්ලිෂ් කරාට පස්සේ මුලින්ම YouTube එකෙන් 10 දෙනෙකුට මේ වීඩියෝ එක පෙන්වයි කියන්නේ. එතනින් ඔයාලගේ වෙලාව කාලය විනාඩි 10ක වීඩියෝ එකක් නම් අඩු ගානේ 10 දෙනා විනාඩි 5 ගානේ බලුවොත් එතන 150ක ප්‍රතිශතයක් ඒ වීඩියෝ එකේ නරඹලා තියෙනවා නම් ඒක තමයි ඔඩියෝ රිටෙන්ෂන් එක කියන්නේ ඒ 90 තමයි එහලා තවත් අයට 1000කට 10000කට මේ විදියට හැමෝගෙම channels කට් සැමට පෙන්නන ඒක ගොඩක් වෙලාවට මේ ඔඩියන් රිටෙන්ෂන් එක මත තමයි තීරණය වෙන්නේ කොහොමද එතකොට ඔයාලගේ channel එක බොහෝ දෙනෙක් අඩු ගානේ සීට් කාලේ වැඩි වෙලාවක් නරඹනවාද ඒ වගේම skip වෙලා යනවාද ඒ අනුව තමයි තවත් අයට මේක බලන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඔඩියන් රිටෙන්ෂන් එක වැටුනොත් මේ වීඩියෝ එක රෑන්ක් වෙන ප්‍රමාණය අඩු වෙනවා ඒක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන කරුණක් කොහොමද මේ ඔඩියන් රිටෙන්ෂන් එක වැඩි කරගන්නේ කියලා ඒ වගේම අපි හදන වීඩියෝ එකේ ක්වලිටිය මත තමයි ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ ඒ වගේම ඔයාලා ඇනිමේෂන් වලත් වීඩියෝ එකට පාවිච්චි කරන ඇනිමේෂන් කෙනෙක් රඳව ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න ඕන එතකොට තමයි මේ ඔඩියන් රිටෙන්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයාලට වීඩියෝ එකට viewers, subscribers ඔටෝ හැදෙනවා. තමන්ගේ වීඩියෝ එකේ තත්වයන් ඒ වගේම නිතරම ඔයාලා කල්පනා කරන් මතක තියාගන්න. කොහොමද quality video එකක් කොහොම නිර්මාණය කරන්නේ? KineMaster application එක යොදාගන්න පුළුවන්. ඒ වගේම Filmora ඒ වගේ application margin වල quality නිර්මාණයක් කරන්න මතක තියාගන්න. ඊට පස්සේ එක දෙයක් තමයි. වල පාවිච්චි කරන text titles descriptions SEO සංකල්පේ මත search engine optimizations මත ක්‍රියා කරන. ඒක නිසා වල දන්නවා ඇති දැනටමත් වල video එදිනෙදා upload කරලා
මේ ඔයාලා පාවිච්චි කරන ටැක්ස් ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එක දානවා කව කව ටොපික් නැත්තම් මේ විදිහට අංක පිළිවෙලට ඔයාලට පහළ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දැක ගන්න පුළුවන් මම කොහොමද ඒ පාවිච්චි කරපු ටැක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙන්නේ කියලා. ඒ විදිහට ඔයාලා දාන්න කමා ලකුණ දාන්න එපා. මොකද ඒක YouTube එකේ වලංගු නීතියක් නෙමෙයි අවලංගු නීතියක්. ඒක නිසා ඔයාලා මේ පහල තියෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන විදිහට තමයි ඔයාලා ටැක්ස් පිළිවෙලට දාන්න. එතකොට ඇතිරිනුත් ඔයාලගේ වීඩියෝ එක රෑන්ක් කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ඒ වගේම මේ අවස්ථාවෙන් ඔයාලට ඔයාලගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක හරියට එඩිට් කරලා මේ විදිහට කටයුතු කරන්න. තවත් එක දෙයක් තමයි ඔයාලා දැනගත යුතු කොහොමද Google ඇඩ්වර්ටර ඔයාලගේ චැනල් එක ප්‍රමෝට් කරන්න. මං ඉදිරියේදී වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන්නම් කොහොමද Google ඇඩ්වර්ට් හරහා ප්‍රමෝට් කරගන්නේ. ඒ කියන්නේ අලුත් චැනල් වලට හොඳම අවස්ථාවක්, තමන්ගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න හොඳම අවස්ථාවක්. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති මේක ඔයාලට මුදල් ගෙවන්න වෙනවා. මුදල් ගෙවල තමයි මේ ඇඩ් එක පළ කරන්න වෙන්නේ Google ඇඩ්වර්ට් හරහා. එතකොට ඔයාලගේ චැනල් එක ප්‍රමෝට් කරගන්න මුදල් මාර්ගෙන් කදිම අවස්ථාවක්. ඒකත් එක දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. අනික් කාරණේ තමයි ඔයාලා YouTube වීඩියෝ එකක් පබ්ලික් කරලා පස්සේ ඔයාලා ගොඩක් වෙලාවට ඔයාලා රිලේෂන්ස් ලාගේ ළඟ තියෙන මොබයිල්ස් වලින් ගෙදර යාළුවන්ගේ ළඟ තියෙන මොබයිල් වලින් ගිහිල්ලා අනිවාර්යයෙන්ම ටයිටල් එක සර්ච් කරලා බලන්න. ටයිටල් එක සර්ච් කරලා වීඩියෝ එක ෆුල්ම වොච් කරන්න. එතකොට එතනින් ඔයාගේ සර්චින් වෙන ප්‍රමාණය ඔයාගේ වීඩියෝ එක වැඩි. ඒක නිසා මේ දෙත් අමතක කරන්න එපා. එතකොට කවුරු හරි අපි කියමු උදාහරණයක් විදියට ඔයාලා නිර්මාණය කරේ how to make YouTube channel කියලා ඔයාලා ඒ අදාළ කැටගරි වීඩියෝ එකක් කියන්නේ ඔයාලා කරේ. එතකොට ඔයාලා දැනගන්න ඒ ටයිටල් එකම සර්ච් කරලා හැම මොබයිල් එකෙම බලන්න. ඔයාලගේ යාළුවන්ගේ, ඔයාලගේ ඉන්න ගෙදර ඉන්න අයගේ ඒ දේ ඔයාලගේ වීඩියෝ එක ඉහළට එන්න රෑන්ක් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න අනිවාර්යයෙන්ම ගොඩක්ම උදව් වෙන දෙයක්. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා නිතරම YouTube එකේ ඉන්නවා නම් ඇක්ටිව් වෙන්න, අලුත් නිවුස් ගන්න, අලුත් දේවල් හොයන්න, මොකද්ද මේ දවස්වල ට්‍රෙන්ඩ් එක කියලා හොයන්න ඇක්ටිව් චරිතයක් වෙන්න. එතකොට ඔයාලට ඔයාලා හැමෝටම ඉස්සෙල්ලා යම් කිසි දෙයක් දැනගෙන ඒ දේ ඔයාලා ඉදිරිපත් වෙනවා. ඔයාලගේ වීඩියෝ එක ඉතාම ඉක්මනින් රෑන්ක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේකත් හොඳම අවස්ථාව. මම හිතන්නේ මේ කරුණු කාරණා වල හරියටම පිළිපැද්දොත්, හරියටම මේ දේ ක්‍රියාත්මක කරොත් වලට 1000 සබ්ස්ක්‍රයිබර් කම්ප්ලීට් කරන්න ඉතාමත් පහසුයි. මම හිතන මේ වීඩියෝ එක පුරාවටම වල මාත් එක රැඳී ඉඳලා යම් කිසි දෙයක් වැදගත් යමක් ඉගෙන ගන්න තියෙයි කියලා හිතනවා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.